Happy Saturday. අද මේ මාසේ 18 වෙනිදා. මම දන්නවා මම බලන ඔයාට මම motivation එකක් විදියට පේනවා කියලා. ඒ වුණාට ඔයා හිතුවද ඔයා දාන එක වචනයක් හෝ වචන කීපයක් මාව සෑහෙන motivate කරනවා කියලා. පහුගිය ගෙවුණු දවස් දෙක තුනක් මට ඒ විදියෙ motivation එකක් අත්‍යවශ්‍යයි කියලා හිතුණ දවස් කීපයක්. මොකද මගේ අසනීපෙත් එක්ක මම ඕවතිංක කෙනෙක්නි හිතේ ඒකට ඕනවට වඩා ඒ ගැන හිතලව මානසික වැටලා. ඉතින් ඔයා හිතන් හිටියානම් මම මේ මොටිවේෂනල් වීඩියෝස් කරනවා මම එහෙම මානසික වැටෙන්නේ නැහැ කියලා එහෙම හිතන්න එපා. මමත් සාමාන්‍ය මිනිසෙක්. එහෙම වෙන වෙලාවල් තියෙනවා. ඒ වුණාට ඒ දේ ගැනම හිතන්න නැතුව ඉඳලා ඒකෙන් ගොඩ එන්නත් හැකියාවක් මට තියෙනවා. ඉතින් අන්න ඒක තමයි මං හිතන්නේ වැදගත්ම දේ. ඔයාටත් පුළුවන් වෙන්න ඕනේ ඔයා මානසික වැටුණත් ඒකෙන් ආපහු ගොඩ එන්න. ඔයාගේ ජීවිතේ හදාගන්න. ඒක අමාරුයි, ලේසි නැහැ. හැබැයි කාගෙන්වත් උදව්වක් නැතුව තමන්ටම තමන්ව ධෛර්යමත් කරගෙන ශක්තිමත් කරගෙන ආපහු තමන් වෙලා ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්කම හදාගන්නවා කියන්නේ ඔයා එතනින් එහාට කිසිම දෙයකට බය වෙන්න ඕන ගමක් නැහැ. මොකද ඔයා දන්නවා ඔයා කොහොම ජීවිතයේ මානසික වැටුණත් කොහොම දුක් කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණත් ඔයාට ඔයා ඉන්නවා කියන එක. ඔයා අබව් නැගිටවන්න ඔයාට ශක්තිය දෙන්න ඔයාට ධෛර්යය දෙන්න ඔයා ඉන්නවා කියන්න. අන්න එතෙන්ට ආවම ජීවිතේ හරිම ලේසි. ඔයාට හිතනවා නම් ඔයාට ඒක කරන්න බෑ කියලා මං කියන ඔයාට ආපස්සට පොඩ්ඩක් හැරිලා බලන්න කියලා. ඔයාගේ ජීවිතේ ඔයා අද වෙනකන් ආව ගමන ගැන බලද්දී ඔයා එහෙම ඔයාවම ශක්තිමත් කරගත්තු අවස්ථා ඕන තරම් ඇති. හැබැයි ඔයා ඒ දේවල් දිහා මේ දැන් බලන කෝණයෙන් බලන්න නැතු ඇති. ඒක නිසා ආපහු පාරක් බලන්න ඔයාට ඔයාව හම්බෙන තැනක් අනිවාර්යෙන්ම මේ ජීවිත කාලය ඇතුළත තියෙන්න ඇති. වෙසක් දවසත් කිට්ටු වෙනවා ළඟ ළඟම. ඔයා වෙසක් සැරසිරි වලට මොනවද කරන්නේ ගෙදර? අපේ ගෙදර නම් මීට කලින් අපේ දාත තමයි ඔය හැම සැරසිල්ලක්ම බාරව ඉන්නේ හිටියේ. එයා තමයි වෙසක් කූඩු එල්ලන්නේ, වෙසක්කට ඔය එක එක පාට පාට බල්බ් එල්ලන්නේ. එයාට හිතෙන හිතෙන තැන ඒවා එල්ලනවා. අපි ඒවට මුකුත් කියන්නේ නැහැ, මොකද අපි ඒකට හවුල් වෙන්නේ නැහැ. අපි ඉන්නේ එළියට බහලා ඔන්න වෙසක් දවසට ඕක බලන්න විතරයි. ඒකත් ඔය කෑ ගැව්වම තමයි අපි ගිහිල්ලා බලන්නේ, විශේෂයෙන් මම. හැබැයි මේ අවුරුද්ද මම හිතුවා වෙසක්යකට මගේ අතින්ම සැරසිලි ටික කරන්න ඕනි කියලා. ඔයා දන්නවනේ ඉතින් මං සරල මිනිස්සෙක් කියලා මහා ලොකු දේවල් කරන්නේ නැහැ. මට පුළුවන් විදියට ලස්සනට අර දැක්කහම ඇහැට අර සැනසීමක් දැනෙන වෙසක් සැරසිලි වලට මං හරි ආසයි. ඒ විදිය ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ওই වෙසක් කූඩු හදනවා කියන එක, අලවනවා කියන එක මගේ පරාසය තියෙන දෙයක් නෙමෙයි. මට අර ඒ වගේ සුඹට දේවල් කරන්න බෑ. අර එක තැන ඉඳලා ගොඩක් වෙලා ගිහිල්ලා ඒ දේවල් කරන්න මට හරි අමාරුයි. ඉතින් ඒක නිසා කඩෙන් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු ඉතින්. ඔයගොල්ලෝ නම් මං වගේ වෙන්න එපා. දරුවත් හවල් කරගෙන ඔය වෙසක් කූඩුවක් දෙකක් අලවලා හරි ලස්සනට ඒ දේවල් කරන්න පුළුවන් විදියට. මං කිව්වනේ මට පහුගිය දවස් තුන හතර ටිකක් අමාරු වුණා කියලා. මං ඒ දවස්වල වැඩි හරියක්ම කරේ පෝඩ්කාස්ට් අහපු එක. ඔයා පෝඩ්කාස්ට් කියන එක අහලා නැත්තම් යූටියුබ් එකෙන් හරිම ලේසියෙන් සර්ච් කරලා ඔයාට දැනන්න පුළුවන් එක මොකක්ද කියලා. දැන් මේ ලෝකයේ ඉස්සරහට දැන් දියුණු වෙනවානේ. එතකොට ඇත්තට මිනිස්සුන්ට ගොඩාක් මිනිස්සු බිසී වෙනවා. එතකොට අර වීඩියෝ එකක් බලනවට වඩා තමන්ගේ වැඩක් කරන ගමන් දෙයක් අහන තරමට තමයි මිනිස්සු ගොඩක් ඉස්සරහට නැඹුරු වෙන්නේ. එතකොට ඒක පිරිමහන තමයි ඔය පෝඩ්කාස්ට් කියලා දෙයක් එන්නේ. ඒකේ කරන්නේ මිනිස්සුන්ගේ ජීවිත වලට ඒගොල්ලෝ ජීවිතේ තමන් මුණ දීපු දේවල් කොහොමද ඒ දේවල් වලින් ගොඩාවේ කියලා තමන්ගේ අත්දැකීම් බෙදා ගන්න එක. ඉතින් ඒවා ගොඩාක්
අපිට වැදගත් වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක්ට වුණත් මේ පොඩ්කාස්ට් අහනවා නම් හැම නිතරම ඒක සෑහෙන වටිනවා. පොඩි දරුවන්ට වුණත් අහන්න දෙනවා නම් ඒක ගොඩාක් ඒගොල්ලන්ගේ ජීවිතවලට ගොඩාක් හොඳ විදියට බලපානවා. විශේෂයෙන් ඔය අලුතෙන් දෙයක් පටන් ගන්න ඉන්නවා නම් Tamanට කියලා බිස්නස් එකක්, එවාගේම ඔයාගේ ජීවිතයේ අරමුණු බලාපොරොත්තු හීන වෙලෙන්න ඔයා මුල්ගල තියන්න යනවා නම් මේ වගේ දේවල් හැම නිතර වහන්න ඒක ජීවිතේ ගොඩාක් වෙනසක් කරන්න පුළුවන් මේ වගේ දේවල් වලට. මම අලුතෙන් පටන් ගත්ත දෙයක් තමයි මම මුලින් දවස පටන් ගන්න කලින් එවාගේම දවස ඉවර කරන්න කලින් මේ වගේ මොටිවේෂනල් ස්පීච් එකක් අහනවා. බොහොම එක්ක විනාඩි දෙකක තුනක පොඩි ප්‍රමාණය ඒවා. ඒවා ඇත්තටම ගොඩාක් හොඳයි. ඒකේ බලපෑම ගොඩාක් හොඳ විදියට අපි ජීවිතවලට ලැබෙනවා. මම මේ වීඩියෝස් මියුට් කළා දාන්නේ මොකද කොපිරයිට්ස් වැදෙන නිසා. මේ විදියට සර්ච් බාර් එකේ පොඩ්කාස්ට් කියලා සර්ච් කරාම මේක එනවා ඉංග්ලීෂ් මොටිවේෂනල්ස් වගේ විවිධාකාර විදිහ ඒවා. ඉතින් ඔයාට ඕන ඔයාගේ කැමැත්ත තියෙන පරිදි ඒවා බලන්න පුළුවන්. ඒ වගේම ලංකාවෙත් තියෙනවා හාමුදුරුවෝ කෙනෙක් කරන චැනල් එකක්. මං හිතන්නේ ඒකේ නම බුද්දිසම් හරි ඒ වගේ එකක්, බුද්දිස් ඔව් ඒ වගේ එකක්. මං ඒකත් හොයලා මේකේ ඩිස්ක්‍රිප්ෂන් බාර් එකේ දාන ලින්ක් එකක් ගිහින් බලන්න. මේ මට අප්ලෝඩ් කරන්න බැරුව ඉස්සලා තිබ්බ වීඩියෝ එකක්. ඉතින් ඒක මම මේකට අමුඩලා ගත්තා. මේ මම දඩිබිඩි හදන කෑමක් අල රොටි. මම මේක සාමාන්‍යයෙන් බබාගේ ලන්ච් බොක්ස් එකටත් දානවා හරිම ලේසි හදාගන්න. බබා හරිම කැමති. මේකට ඔයාට ඕන එළවලුවක් දාන්න පුළුවන් කැමති විදිහේ. අර එළවලු ගන්න නැති බබාලා හැම ඉන්නවනම් මේක ගොඩක් හොඳයි ඒගොල්ලන්ටත්. අපේ ගෙදර මේක මම වැඩිපුරම හදන කෑමක්. මගේ කුස්සියේ ඉතින් බොහොම අර සුපුරුත්තම් දේවල් නැහැ. තිබ්බත් මම ඒවා පාවිච්චියට ගන්නෑ. මොකද හොදන්න කම්බල් නිසා මම පුළුවන් තරම් බලන්නේ අර භාජන හොදන්න අඩුවෙන් දේවල් පාවිච්චි කරන්න. ඉතින් ඒක නිසා තමයි ඔයාට ඔය හැම නිතරම දකින ටික තමයි හැම නිතරම මම වීඩියෝ එකක පාවිච්චි කරන්නේ. මොකද උගලන්ට ඒ දේවල් අරගෙන පෙන්නලා නිකම් බොරුවට මම ආයෝක හොදන්න එපා. ඒ නිසා ඉතින් බොහොම සාමාන්‍ය විදිහට තමයි මම ওই දේවල් පාවිච්චි කරන්නේ. ඔයාලත් මේ වගේ ලේසි පහසු කෑම හදනවා නම් ප්ලීස් මාත් එක්ක ෂෙයා කරගන්න. මොකද මම හරි ආසයි ඒ විදිහේ කෑම හදලා බලන්න. බබා සමහර වෙලාවට ඇවිල්ලා මං මොන හරි හදනවා නම් මාත් එක්ක කියවගේ ඉන්නවා hina වෙයි. හැබැයි හැමදෙස්ම එන්නේ නැහැ. එයාට හිතෙනවා තමයි එන්නේ. මම මෙතන තෙල් පාවිච්චි කරනවා. ඔයාට ඕන කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. බටර්, ගිතෙල් වගේ ඕන දෙයක්. මේ රොටි හදුවා මම නම් නිකම්ම කනවා. බබාට නම් මොනාරි හොදි ඕන මොන හරි යාට ඕනේ. මේක නිකන් වුණත් කන්න පුළුවන්. හරි රසයි. අර අපි සැරත් දාන නිසා එහෙම ආයේ අලුතෙන් දෙයක් ඕනේ නැහැ මට නම්. අලා මට නිතරම කියනවානේ දිග වීඩියෝස් දාන්න කියලා. එවලට මට හිතන දෙයක් තමයි මම අර හැමදාම පෙන්වන්නේ එකම දේවල් ටිකනේ. මොකද ඔයා දන්නවා මං එළියට යන්නේ නැහැ. ගෙදරමනේ වැඩි හරියක් ඉන්නේ. එතකොට ඉතින් ඕක හැමදාම දැකලා දැකලා ඔයගලන්ට එපා වෙයි කියලා හිතලා තමයි මම මගේ වීඩියෝස් පුළුවන් තරම් අර අඩුවෙන් දාන්නේ. ඉතින් ඔයා මොකද ගැන හිතන්නේ? ඔයාට මතක ඇති මං අර සුවඳ ඉටිපන්තම් ගන්න පුළුවන් තැනක් කොහෙන්ද කියලා අහලා ෆේස්බුක් පේජ් එකේ ස්ටෝරි එකක් දැම්මා. ඒකට ගොඩාක් අය මට සමහර තැන් කීපයක්ම රෙකමන්ඩ් කරලා තිබුණා. මම තාම මේ දේවල් පොඩ්ඩක් මේවා කරගෙන යනවා. එළියට ගිහිලත් මට බලන්න ඕන කමක් තියෙනවා. මොකද අර අපි ගිහිල්ලා සුවඳ බලලා ගන්නවා නම් තමයි මේක ගොඩක් හොඳ. මං අර කැමති අර මට හැම සුවඳක්ම හරියන්නේ නැහැ. මං කැමති බොහොම අර නිවි සැනසිලා යන සුවඳක් කෙනාට. අර ගොඩක් අය කියනවානේ හඳුන් කුරු පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා.
කලින්න මම ඔය හඳුන් කූරක් දෙකක් ගහනවා ගෙදර සුවඳෙන්න. මට දැන් අර හතිය තියෙන නිසා මම ගොඩක් වෙලාවට මේ දුම් අල්ලන්නෙත් නැහැ. සති දෙකකට විතර සැරයක් අල්ලනවා ඇරෙන්න. අනිවාර්යෙන්ම මං කැමති විදිහේ ඊට පන්දමක් හම්බ වුණොත් මම ඔයගලන්ට කියනවා, ඔයගලන්ටත් ගන්න පුළුවන්. එතකොට thank you so much for watching. Till next time, bye.